ගුරුමුදු සාන්ති කරන කෙනෙක් ගන්නව යහනක් සතර වරන් දෙහි හාමුදුරු දෙසා තමා මේ යහන් හතර මේක ලොකු යහනක මේ හතර වරන් දෙහි යන තමා මේක වෙන් කරලා තියෙන්නේ මේ දෝරමුදු සාන්ති කර්මේ මේ ලෝතුරා බුදුන් මුල් කොටගෙන සත්පත්ති දෙවියන් වහන්සේ උසා කරන්නා වූ යාගයට ප්‍රධාන මල් යහන තමා මේ තනලා තියෙන්නේ මේ යහන්කව තනලා තියෙන්නේ දෙවුල්මඩු සාන්ති කර්මයේ පෙරකෝ වගේ හතරවන් දියෙන් දරකම අර යහන්කව තමයි මේවා කර ඉදි කරා වගේ මේ ස්වභාවික මල් යහන්කව විෂ්ණු කතරගම පත්තිම දෙරිමුණ ගම්බාර කරන සියලු දෙවියන් හාමුදුරන් වහන්සේලා උසා තියෙනවා ආලෝක දල්වන්නේ මේක මේ මැස්ස සහිතව යහනක් වගේ හදගස්සලා තියෙන්නේ නව වර්මක් ඉදිරියලා ගොඩනගීගෙන එනකොට ඒක පිරිසුදු කරගෙන කිරි කල හතක් නාවනවා නැත්නම් කොහොම වත්වෙන් කිරි නාවනවා ඒ නාවන්න කිරි රත් කරන මැස්ස තමයි මේ තනලා තියෙන්නේ මේක දෙවමුරු සාන්ති කර්මයේ සඳහා දෙවමුරු සාන්ති කර්මයේ පවත්වනකොට දෙවල් මඩුවට ගන්න මේ ගේ තමයි ඒ හින්දා අපි මේකට කියන්නේ දෙවල් මඩුව කියලා. මේ දෙවල් මඩු සාන්ති කරන ගරායක් යාගෙට ගන්න ගොරොක් ගහ සහිතව මෝල් ගස් ටිකක් බඳලා ගරායක් සාන්ති කරමිට ගන්න මේ ගස් දෙක තමයි මේ තියෙන්නේ.
anybody who is interested in this regard, please be kind enough to call researcher Pathirana. Notes 7149139914.